ඔබේ ලග්නේ කටක නම් කෙසේ චරිත ලක්ෂණ හා ඔබේ ගතිගුණ කෙසේද කියලා අපි සලකා බලමු. කටක ලග්නෙන් උපන් අය විශේෂයෙන්ම චන්ද්‍රයා ප්‍රමුඛ කොට ඉන්නේ. කියන්නේ චන්ද්‍රයා ලග්නාධිපති නිසා චන්ද්‍රයා වගේ උස් පහත් වෙනවා නිතරම. චන්ද්‍රයා එක වෙලාවකට එක එක රාශිවල ගමන් කරනකොට උස් පහත් වීමක් සිදෙනවා. පාපියෙන් ඉන්නකොට එක විදිහක්, සුභය ඉන්නකොට එක විදිහක්. ඒ නිසා අනුන්ගේ බස් විශ්වාස කිරීමේ, අනුන්ගේ කතාවල් අහලා ඒවට නැඹුරු වීමේ ගතියකුත් තියෙනවා. ක්‍රියාසූරයි, උදාර අදහස් දෙනවා, ඍජු අදහස් ඇත්තෙක් වගේ පේන්නේ. සංගවන රහස් ඉතා අඩුයි, කෙලින් කතා කරන ගතියකුත් තියෙනවා. ධනවත් වෙනවා. ඒ වගේම සමහර විට මහා ධනවතෝ වෙන්නෙත් කටක ලග්න අය. අඹුදරු ආදීන්ට ඇති ඇල්ම නිසා නිතර ගෙදරම වාසයට හිතයි. ඉතින් ඒ නිසා නිර්භීත භාවයකුත් තියෙනවා, බයගුළු භාවයකුත් තියෙනවා. කලින් වැඩ ගැන ප්‍රවේශම් වෙනවා. හිත දුරම යනවා. හිත අතනින් මෙතනින් වෙයිද, මෙතනින් එතනින් වෙයිද, මෙතන කොහොම වෙයිද කියක හිත 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 ඉන්නවා. ඉතින් ඒ නිසා වැඩ පමා වෙනවා. ඒ නිසා විවාහයත් එහෙමයි, සැකේ ඇති වෙනවා, උස් පහත් වෙන තත්ත්වයක් තියෙනවා. චන්ද්‍රයා ලග්නේ නම් එසේම වෙනවා. ඉතින් ඒ නිසා ආගමික උත්සවවලට හුඟක් ප්‍රියයි, ආවාද දීමට දක්ෂයි. තමන් දක්ෂ නැහැ තමන්ගේ ජීවිතය හදාගන්න. අන්න ඒකයි ඒකේ තියෙන දුර්වලකම. ඒ නිසා ලෝකේ මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෝ ඉපිදිලා තියෙන්නේ කටක ලග්න. අපේ ලෝතුරා බුදුපියාණන් වහන්සේත් කටක ලග්න. ඒ නිසා ලෝකෝත්තර අදහස් තියෙන්න පුළුවන්. දුර්වලකම් හැටියට පේන්නේ අධික අනුකම්පාව, වහා කේන්තියෑම, ඉවසලිමත් කම, උස් පහත් වෙන ගතියකුත් තියෙනවා. රෝග ලක්ෂණ වශයෙන් ගත්තහම ගලනාලේ, ආමාශයේ අසනීප, ඒ වගේම අර්ශස් රෝග, නිතර බඩපිපුම, පිත්තාධික රෝග ආදිය හැදෙන. ඔබට යම් යම් දෝෂාන්ධකාර ඇති තියෙනවා නම්, එහෙම නැත්නම් වෙනත් ග්‍රහ දෝෂාන්ධකාරයක් නැත්නම් ඒවා වළක්වා ගැනීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් අපහා කතා බහ කර කර ඒකට විසඳුමක් සොයා ගැනීමට කටයුතු කරන්නේ නම් මැනවි. ඒ සඳහා මා අමතන්න මගේ දුරකථන අංකය 0.7186.18192 වයිබර්, ඉමෝ, වට්ස්ඇප් ඒකට ඇතුළත් වෙනවා. වීඩියෝ නරඹා ඔබ කැමති නම් ලයික් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා සබ්ස්ක්‍රයිබ් කර අප වීඩියෝ දාපු සැනින් දැනගැනීමට ඒ සමග ඇති සීනුවද ක්ලික් කරන්න.